මේ ආවර්ජනා වැඩසටහනට තවත් මහත්මයෙක් සෝදානම්. මේ ධර්මස්කන්ධ සමූහය විවිධ ආකාරයෙන් අපිට කතා කරන්න පුළුවන්. දැන් මේ වෙනකොට නාම රූප ස්කන්ධ, ධර්මතා ස්ක, පරමාර්ථ ඔය විදිහට කතා කරා. තවත් විශ්යක් කරති මේ ධර්මතා සූග දෙක ආරම්භන කියන ශේෂ්ත්‍රය අලලලා ආරම්භන කියන විෂයයටතේ මේ ධර්මතා ස්වභාවය ආවර්ජනය කරන්න මං ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ පන්තේ ඉන්න ජ්‍යෙෂ්ඨ මහත්මයෙකුට, හේමස්ත්‍රි මහත්මා. ඒ සඳහා ඉදිරිපත් වෙනවා ඇති සියලු දෙනාම ඒ දේශනාවට සවන් දෙන කල අපි ඉතාමත් ඕනෑකමෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම එතුමාගෙනොත් ලබන්න දෙයක් ඔයාලට තියෙනවා නම් ආරම්භන කියන විෂයයටතේ විග්‍රහයටතේ මේ ධර්මස්කන්ධය යම් තරමට හෝ තමන්ටත් අවබෝධ කරගන්නට මේ දේශන හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් එතුමාට මේ අවස්ථාව ලබා දෙනවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම වැඩම අවදාළ අපේ මෙරින් වහන්සේගෙන් අවසරයි. අප තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ සී සද්ධර්මය අපිට සුපැහැදිලිව නිරවුල්ව පැහැදිලි අවබෝධයකට යන්න මේ අවස්ථාව උදා කළ දුන්න මගේ ගුරු පියාණන් අජන්ත සම්පත් එතුමාණන් මේ අවස්ථාවේ මෙතන රැඳී නොසිටියත් එතුමාණන් මේ අවස්ථාවේදී මා ගෞරවපූර්වක සිහිපත් කරනවා. එහෙමනම් මම දැන් බලාපොරොත්තු වෙන්නේ මේ ආරම්භන කියන ඒ විෂය ඔබ සියලු දෙනා සමග එකතු වෙලා ඒ පිළිබඳ කතා බහකෙදී. ආරම්භන කියන්නේ 82ක් වූ මේ ධර්මතාම තමයි. චිත්ත චෛතසික රූප නිබ්බාන වශයෙන් චිත්ත චෛතසික රූප නිර්වාණ වශයෙන් ධර්මතා හතරක්ට මෙම ආරම්භන වේදේ යොදවන්න පුළුවන්. සිතට සිතක් අරමුණු වෙනවා ඒ චිත්තය. මේ චෛතසික 52ටම මේ සිත අරමුණු වෙනවා. මේ රූප 28ට මේ සිත අරමුණු වෙනවා. මේ නිර්වාණයටත් මේ සිත අරමුණු වෙනවා. ඒ කියන්නේ මේ ආරම්මන සියල්ල මේ චිත්ත චෛතසික රූප නිර්වාණ කියන ධර්මතා 82ටම යටත්. එහෙමනම් අපේ මේ සිතට දැනෙන සිතට 80න සිතින් අල්ලා ගන්නා ඒ ධර්මතා ඒවට අප තථාගත අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් දුන්නා ආරම්මන කියලා. අන්නේ ආරම්මන පිළිබඳ තමයි මම මේ කතා කරන්නේ. මේ ආරම්මන කොටස් 6කින් යුක්තයි. මේ ආරම්මන මේ කොටස් 6න් තොර තව කිසිම කොටසක් මේ ලෝක ධාතුවේ නිර්මාණය වෙන්නේ නැහැ. ඒ කොටස් 6ට වැඩියෙන් අඩුවෙන් මේ ආරම්මන පිහිටලා නැහැ. එහෙමනම් ඒ කොටස් 6 මේ රූපාරම්මන වර්ණාරම්මන ලෙස මම මේ අවස්ථාවේදී පැහැදිලි කරලා බලමු. වර්ණාරම්මන ශබ්දාරම්මන ගන්ධාරම්මන රසාරම්මන පොට්ටබ්බාරම්මන මනාරම්මන ධම්මාරම්මන මෙන්න මේ ආකාරයෙන් මේ කොටස් 6
බෙදා වෙන් කරන්න පුළුවන්. මේ ද්‍රව්‍යයන්ගේ පැහැය තමයි වර්ණාරම්මණය. මේ වර්ණාරම්මණය වර්තමාන වර්ණාරම්මණයක්ම තමයි ඇසට ගෝචර වෙන්නේ. එතකොට වර්ණය චක්කු ප්‍රසාදය භූමිය කරගෙන වර්ණාරම්මණය හදනවා. ශබ්දය සෝත ප්‍රසාදයේ භූමිය කරගෙන සෝත විඥානය උපද්දවනවා. ඒ වගේම මේ ගන්ධය ගාන ප්‍රසාදයේ භූමිය කරගෙන ගාන විඥානය හදනවා. මේ රසාරම්මණය ජීවහා විඥානය භූමිය කරගෙන ජීවහා විඥානය හදනවා. පොට්ටබ්බාරම්මණය කාය ප්‍රසාදය භූමිය කරගෙන කාය විඥානය හදනවා. ධම්මාරම්මණය මනස භූමිය කරගෙන ධම්මාරම්මණ හදනවා. එහෙමනම් මේ අයුරින් මේ සය ආකාරයකට මේ ආරම්මණ කොටස් කර බෙදා පෙන්වන්න පුළුවන්. ඒ වගේම මේ ධම්මාරම්මණ මේ කොටස මේ රූපාරම්මණ වර්ණාරම්මණ ඒ කොටස් පහ හැරුණ මේවා සියල්ල වර්තමාන ආරම්මණ වශයෙන් අපිට හමුවන්නේ වර්ණයේ වර්තමාන ආරම්මණ විදියට හමුවන්නේ. මේවා අපේ පංචේන්ද්‍රයන්ට හසු වන ධර්මතා. මේ වර්ණ ධම්මාරම්මණ කියන ධර්මතාවයේ මනෝ විඥාණයටම පමණයි අපිට හසු කරගන්න හමු වෙන්නේ. එහෙමනම් මේ ධම්මාරම්මණ පිළිබඳ කතා කරනවා නම් ප්‍රසාද රූප පහක් සුකුම රූප දාසයක් චෛතසික පනස් දෙකත් චිත්තයත් රූපත් ප්‍රඥප්තිනේ නිර්වාණ ප්‍රඥප්තිය වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ධම්මාරම්මණ මේ අයුරින් තමයි අපි දැන් කතා කරේ. එහෙමනම් ඊළඟට මේ ආරම්භණ තවත් හතර ආකාරයකට අපිට කතා කරන්න පුළුවන්. ඒ හතර ආකාරය වර්තමානාරම්මණ, වර්තමානාරම්මණ, මෙතන මුලින් එන්න ඕන අතීත ආරම්මණ, වර්තමාන ආරම්මණ, අනාගත ආරම්මණ වශයෙන්. මෙන්න මේ ආකාරයෙන් ඒ වගේම අනිත් ආකාරය කාලමුක්ත. අතීතාරම්මණ කිව්වේ අතීතයේ ඉපද නිරුද්ධ වෙලා ගිය ඒ ධර්මතා. ඒවට අපි කියනවා අතීතාරම්මණ කියලා. වර්තමානය කියන්නේ මේ මොහොතේ හටගෙන මේ මොහොතේ හටගන්නා වූ ධර්මතාවයන්. එතකොට මේ අනාගතාරම්මණ කියන්නේ තවම ඉපද නැති, ඉපදීමට ඉඩකඩ ඇති
ඒ අනාගත ආරම්භන වශයෙන් ඒවහ සඳහන් වෙනවා. කාලමුත්ත කියන්නේ මේ ත්‍රිකාලයටම යෙදවිය නොහැකි ධර්මතාවයක්. එමනම් අප තථාගත අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ මෙහෙ විදියට මේ ආරම්භන සවිස්තරව කොටස් කර අපිට පෙන්වලා දීලා තිනවා. ඒවා පැහැදිලි අවබෝධයකින් අපේ ගුරුතුමා අපිට පැහැදිලි කරලා දීලා තිනවා. මම හිතන්නේ ඊළඟට මේ කාලමුක්ත කියන කොටස මේ අතීත ආරම්භන, වර්තමාන ආරම්භන, අනාගත ආරම්භන මේ කොටස් තුනට යෙදිය නොහැකි. ඒ වගේම මේ ප්‍රඥාප්ති නිර්වාණ කියන මේ කොටස් දෙක මේ කාලමුක්ත දේවල් වලට යෙදිය නොහැකි කොටස් දෙකක්. මේවා සියල්ල ඒ කාලයට අනුව යෙදවිය හැකි කොටස් තුනක්. එහෙමනම් මේවට කියනවා කාල විමුක්ත කියලා. මේ කොටස් දෙකට නිර්වාණය, ප්‍රඥාප්තිය යන කොටස් දෙක මේවා අපේ තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ සඳහන් වන නාම. එහෙනම් නිර්වාණ, ප්‍රඥාප්ති මේ කාලමුක්ත මේ ත්‍රිකාලයටම යෙදිය නොහැකි දෙක තමයි නිර්වාණයයි ප්‍රඥාප්තියයි. එහෙමනම් මේ ආරම්භන පිළිබඳ විශාල වශයෙන් විග්‍රහාත්මකව විශ්ලේෂණාත්මකව ගොඩාක් දුර කතා කරන්න පුළුවන්. නමුත් තවත් කොටසක්, තවත් පිරිසක් තමන්ගේ කාලයේ එළමෙන තුරු මෛතන්නේ පුළුපුලා බලා සිටිනවා අපේ උපුල් මහත්මා වගේ දාර්ශනිකයන්. ඔවුන් ඉදිරියට මේ වගේ ධර්මතා විශ්ලේෂණාත්මක ලෙස විග්‍රහ කරලා ඔබව දැනුවත් කරાવી. එහෙමනම් මෙතෙක් වේලා කෙටියෙන් ඔබට මා හඳුන්වා දුන් මේ ධර්මතා කොටස් ආරම්භන ප්‍රභේදය ඔබ යම් දැනගැනීමක්, යම් අවබෝධයකට පැමිණියා යැයි මා සිතනවා. එහෙමනම් අපි මේ මෙතෙක් වේලා කතා කරලා කුසල් සම්භාරයක්, කුසල් රැස් කරගත්තා. මේ ලබාගත්තු කුසලය අපිට මේ ධර්මය හදාරීමට දෙපෙයින් නැගී සිට ඔබ හමුවේ මෙවන්වත් කෙටි අනුශාසනාවක්වත් කිරීමට අවකාශය, ශක්තිය, ඒ ධෛර්යය, හැකියාව ලබා දුන්න මගේ ගුරුතුම අජන්ත සම්පත් ගුරුපියාණන්ට උපනිශ්‍රේ වේවා. අපි සියලුම දෙනාට මේ භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට ප්‍රඥාව, ඒ ශක්තිය, වාසනාව සැමට උදා වේවායි පතමින් මගේ කෙටි අවස්ථාවමින් නතර කරමි. ඔබ සැමට තිරුවන් සරණයි. බොහොමත්ම පින්නිතුමාට පරමාර්ථ ධර්ම සිතක් උපදින්න පංච ප්‍රසාදයන්ට, අපේ ධම්ම කියන ප්‍රසාදයට මනසට අරමුණු වෙන විදිහට, ආරම්භන විදිහට ධර්මදා ගලායන ස්වභාවය සම්බන්ධයෙන් තමයි එතුමා ලද වේලාවෙන් ආවර්ජන වැඩසටහන කරේ.